नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तो अरहतो किसी दो सत्यकुट समान करंट बेरी महा करुणावें पिरिच्च अनंत प्रमाण करुणावें पिरिच्च लाय मंडला केति मागे बुद्धप्यानन वहांसेट नमस्कार वेवा। अति उत्तमनीय पंसीय पनस जातक पुत्र हंसेगे हत्य देवनी सीलव नागराज जातक देशनाव। अकतन्युस पोसस निच्चं विरेदस्सिनो सब्बं चे पठविं दज्जा नेवनं अभिराधयेति। ගලගුණ නොදන්නා වූ සිදුරු දක්නා වූ පුරුෂයාට ඉඳින් මුළු පොළොව හෙවත් සක්විත රජකම දුන්නේ වී නමුදු ඔහු සතරට පත්විය නොහෙන්නේමය। ජාතිය කුලය තමන්ට කළ උපකාර මේ ආදී දේවල් සලකමින් අන්‍ය සත්‍යයන්ට ඒ අනුව උපකාර කරන්නට පෙළඹී සිටින ලෝකයේ ඒ ආකාරයෙන් කල්ගත කරපු ලෝකයට සැබෑ ලෙසම පරහිතකාමී උපකාර කරන්නට කියා දුන්න බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට යමෙකුට සිත ඇලෙනවද ඔවුන් සැබවින්ම වාසනාවන්තයි। එවන් වූ වාසනාවන්ත පින්වත්නි දැන් අපි සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 72 වෙනි සීලව නාගරාජ ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට। ගාථාහ අර්ථය අපි දැනගත්තා, දැන් තියෙන්නේ වචනාර්ථය මසා බලන්න। මෙහිදී මේ සීලව කියන ඇත් රජතුමා ගැන තමයි මෙහි සඳහන් වෙන්නේ। නාග කියන එක ඇතුන්ටත් භාවිතා කරන නිසා තමයි මෙහි නාග කියන නමින් මේ සීලව ඇත් රජතුමා හඳුන්වලා තියෙන්නේ। ගාථාවේ හැටියට බලද්දී සඳහන් වුණා අකතඤ්ඤොස්ස කියලා. ඒ කියන්නේ තමාට කළ ගුණ නොදන්නාට, තමන් කරපු මේ උපකාර වලට කෙලෙහි ගුණ කරන්නේ නැති කෙනාට. එතන මේ පෝසස්ස කියන්නේ එහෙමයි. මේ පුරුෂයාට කියන අර්ථයෙන් විවර දස්සිනෝ සිදුරම අවකාශයෙන් බලන්නාට සබ්බංචේ පටවින් දජ්ජා. ඒ කියන්නේ ඒ පුජ්‍යලයාට සත්කිදි රජකම දුන්නා. මේ මහා පොළොව පෙරලා පොළොවේ තියෙන ඒ රසය අරන් දුන්නා. නේවනං අභිරාධේති. එහෙම කරත් ඒ පුජ්‍යලයාට මේ ආකාරයෙන් කෙලෙහි ගුණ සලකන්නේ නැති ඒ පුජ්‍යලයා සතුට කරන්න බෑ. ඒ පුජ්‍යලයා ඒ සතුටකට පත් වෙන්නේ නැහැ කියන අර්ථය තමයි මේ දැක්වූ පදයේහි අර්ථය। මේ වගේ ප්‍රකාශයක් කරේ කවුද, කාටද කරේ, මේ ආදී විස්තර ඇතුළත් ඒ ලස්සන කතා දෙක දෙසටත් අපේ සවන්පත් වගේම සිතත් දාගත්තොත් ඒ සංවේදී කතා පුවත තුළින් අපේ ජීවිතය තුළත් බොහෝ උතුම් ගුණධර්ම වගා කරගන්න, අපේ ජීවිතයටත් වටිනාකමක් ඇති කරගන්නට ලොකු උපකාරයක් එයින් ලැබෙයි. පින්වත්නි, ඒ නිසා අපි මෙහි වර්තමාන කතාව දෙසටත් යොමු වෙමු. මේ කතාව පින්වත්නි බුදු පියාණන් වහන්සේ වේරවනාරාමයේ වැඩ වාසය කරන සමයෙහි දේවදත් ස්වාමීන් වහන්සේ අරබියා තමයි දේශනා කරේ। මොකද ඒ දවස ඒ ධම් සභාවේ රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා, මේ දේවදත් ස්වාමීන් වහන්සේ කියන්නේ කෙලෙහි ගුණ දන්න කෙනෙක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ ගුණ අඳුනන්නෙත් නෑ කියලා මේ විදිහට ප්‍රකාශ කරමින් ඉන්න වෙලාවේ බුදු පියාණන් වහන්සේ මේ කතාව දැනගෙන මේ ස්වාමීන් වහන්සේලාට මතක් කරන මහණෙනි, මේ දේවදත්ත කෙලෙහි ගුණ දන්නේ නැත්තේ දැන් පමණක් නෙමෙයි, ඉස්සරත් ওই විදිහමයි ඔහු කෙලෙහි ගුණ දැනගත්තේ නැහැ, ඔහු කවදාවත් කෙලෙහි ගුණ දැනගත්ත කෙනෙක් නෙමෙයි කියලා ඒ භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාව පරිදි අතීත කතාවකුත් දේශනා කරනවා। පින්වත්නි, ඒට අනුව ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ තවත් එක් රජ කෙනෙක් රාජ්‍යය කරද්දී අපේ බෝධිසත්වයන් වහන්සේ හිමාල වනාන්තර ප්‍රදේශයේ ඇත්්‍යෝනිය තමයි ඉපදලා හිටියේ। ඒ ඇත්පැටියා, ඒ කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ
මවකුසෙන් නික්මෙනකොට මුළු සිරුරම් පෙන්වත් නිසුදු පාටයි රිදී ගොඩක් වගේ ඔහුගේ ඇස් මැණික් බෝල දෙකක් වගේ පැහැදිලිව පෙනෙන පසින්දුරන් යුක්තයි මුහුණ පෙන්වත් නේ රත් පළසක් වගේ හොඬ රන්වන් බිඳු වලින් යුක්ත රිදී දමක් වගේ පා හතර ලා පෙරියම් කළා වගේ හරියට මැන්දා වගේ බොහොම ලස්සනයි දසපාරමී බලයෙන් අලංකාර කරපුරුවින් අගතන්පත් වෙච්ච ආත්ම භාවයක් තමයි මේ ඇතානන්ට තිබුණේ මුල හිම වෙත හිම ඇත්තු රැස් වෙලා දැනවත් භවෙන් යුතු මේ ඇතානන්ට උපස්ථාන කරමින් තමයි හැසිරුණේ මේ විදිහට 80,000ක් ඇතුන් බෝධිසත්ව ඇතානන්ට පිරිවර වශයෙන් හිටියා පින්වත්නි ඇතෙක්ුණත් බෝධිසත්වයන් වහන්සේනේ පිරිසේ ආදීනව දකිනවා පිරිසත් එක්ක ඉඳීමේ ඒ කම්කටොළු සහගත බව දැනගෙන පිරිසත් එක්ක ඉඳීමේ ආදීනව දැකලා ඒ බෝධිසත්ව ඇතානු පිරිසෙන් වෙලා තනිවම කාලය ගත කරනවා මේ ඇතා බොහොම සිල්වත් නිසා ඔහුට සීලවනාග රාජ කියන නම තමයි භාවිතා වුණේ ඒ කාලයේ පින්වත්නි බරණස්වාසී එක් වනචර මිනිසෙක් හිමාල වනාන්තරයට එනවා මේ මොනහරි ජීවත් වෙන්න වස්තුවක් හොයාගන්න කොහොම හරි කැලේ අතරමං වෙලා මරණ බයෙන් තැතිගෙන හිසේ අත් බැඳගෙන අඬමින් දැන් හැසිරෙනවා පින්වත්නි මේ වන කියලා කියන වනාන්තරයට චර එහෙම නැත්නම් චරිත කියන්නේ හැසිරෙනවා කියන එකට මේ වනේ හැසිරෙන අයට තමයි මේ වනචර කියන වචනේ භාවිත කරන්නේ. ඉතින් ඒ කැලේ හැසිරෙන මිනිස්සේ ඒක තමයි ඔහුගේ රස්සාව. ඉතින් මේ විදිහට හැසිරෙද්දී බෝධිසත්වයන් වහන්සේට ඔහුගේ බලවත් වැළපීම ඇහෙනවා. මේ මහල බොම අනුකම්පාවෙන් මේ පුරුෂයාව දුකින් නිදහස් කරන්න ඕනි කියලා කරුණාවෙන් ඔහු ළඟට යනවා. ඒ පුරුෂයා බෝධිසත්වයන් වහන්සේව දැකලා පලා යනවා. බෝධිසත්වයන් වහන්සේ ඒ පැනලා යන පුරුෂයා දැකලා පින්වත කුමක් නිසාද මේ අඬමින් හැසිරෙන්නේ කියලා ඒ වෙලාවේම උපකාශ කරනවා ස්වාමීනි මම මේ යන දිශාව තේරුම් ගන්න බැරුව කැලේ අතර මං වෙච්ච කෙනේ මේ මරණ බයෙන් තමයි මං අඬන්නේ කියලා ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ මේ පුරුෂයා තමන් ඉන්න දැනට එක්කන් ගිහිල්ලා දින කීපයක් රසවත් පළතුරු වලින් සංග්‍රහ කරලා ඒ පුරුෂයාට කියනවා ඔබ බය වෙන්න එපා මං ඔබ මිනිස් පියසට පමුණවන්නම් කියලා තමාගේ පිටේ හිඳුවාගෙන මිනිස් පියසට යනවා බෝධිසත්වයන් වහන්සේ මහව පිටේ දියාගෙන මිනිස් පියසට ගියත් මේ පිටේ ඉන්න මිනිස්සයා පින්වත්නි බොහොම දුෂ්ටයි නැවත මේ ඇතා හොයාගෙන එන්නට ඒ අවශ්‍ය මඟ සලකුණු මොහු මතක තබාගෙනමින් තමයි යන්නේ මේතන පර්වතය මේතන මේ ගහ මේ ආදී විදිහට ඒ මඟ සලකුණු මොහු සලකමින් තමයි යන්නේ බෝධිසත්වයන් වහන්සේත් මොහුව ඒ වනාන්තයෙන් පිටට එක්කන් ඇවිල්ලා බරණැස් නුවරට යන මාර්ගයට මොහු පමුණලා මොහුට ප්‍රකාශ කරනවා පින්වත් පුරුෂය ඔබ මේ මාර්ගෙන් යන්න මං වාසය කරන තැන කවුරුරැ ඇහුවොත් කියන්න එපා මේ විදිහට ප්‍රකාශ කරලා තමන් වාසය කරන තැනටම යනවා පින්වත්නි ඒ පුරුෂයාත් ඔය විදිහට බරණැස් නුවරට ගිහිල්ලා හැසිරෙනවා ඇද්දල කරුවන්ගේ ඉවීතියට දවසක් මොහු යනවා මොහුට ඒ වෙලාවේ දකින්න ලැබෙන ඇද්දල වලින් විසිතුරු කැටයන් කරන ඒ පුරුෂයන්ව ඉතින් එහෙම දැකලා ඒ අයගෙන් අහනවා මේ පුරුෂයෙනි මේ සියල්ලම ජීවදත්තද කියලා ඒ කියන්නේ මේ ජීවත් වෙලා ඉද්දි කපාගත් දරද ඒ වෙලාවේ ඇද්දල කැටයන් කරන අය කියනවා ඒ වගේ දර හම්බුණා නම් කොච්චර හොඳයිද ඒවා කොච්චර වටිනවද මේ නම් ඒවා නෙමේ මැරෙනට පස්සේ ගත්තේවා කියලා ඒ වෙලාවේදී මේ පුරුෂයා ප්‍රකාශ කරනවා එහෙමනම් මං ඔබට ජීවදත්ත ඒ කියන්නේ ජීවත් වෙලා ඉදි කපාගත දල ගෙනත් දෙන්නම් කියලා මාර්ග උපකරණයි තියෙන කීතකේ අරගෙන බෝධිසත්වයන් වහන්සේ වාසය කරන දැනට යනවා බෝධිසත්වයන් වහන්සේ මොහොත දැකලා කුමක් නිසා ආවද කියලා අහපුවාම උපකාශ කරනවා ස්වාමීනි මම ධනේ නැති දිලින්දේ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ ඔබතුමාගෙන් දත් කැබල්ලක් ඉල්ලනවා ඉතින් එහෙම දත් කැබල්ලක් ලැබුණොත් ගිහිල්ලා ඒක විකුණලා ඒ මුදලෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා
මේ පුජ්‍යලය ප්‍රකාශ කරනවා. හොඳයි පින්වත් එහෙනම් එහෙම වේවා ඔබට දර දෙන්නම් කියලා මොහුගෙන් අහනවා දර කපන්න කියතත් තියනවාද? ඔව් තියනවා කියලා කියත පෙන්නපුවාම ඔව් තියනවා කියලා මේ තමන් අරන් ආපු කියත මේ ඇතාට පෙන්නපුවාම එහෙනම් ඉතින් කපාගෙන යන්න කියලා ප්‍රකාශ කරනවා. එහෙන් ප්‍රකාශ කරලා අර ගවයේ පාහා පුලවල ලගිනවාගේ මේ පුරුෂයාට කපා ගන්න පහසු වෙන පහත් වෙලා ඉන්නවා. ඔහු තින්වත් මේ ඇතාගේ ප්‍රධාන දර දෙක කපා ගන්නවා. බෝධසත්වයාට ඒ දළ දෙක සොඳින් අරගෙන මේ විදිය ප්‍රකාශයක් කරන පින්වත් පුරුෂය මම මේ දළ දෙන්නේ අකමැති නිසා නෙවෙයි අනවශ්‍ය නිසා හෝ නෙවෙයි මේ දළ දෙකට වඩා දහස් ගුණයක් ලක්ෂ ගුණයකින් වටින සියලු ධර්ම අවබෝධ කිරීමට සමත් සර්වඥතා ඥානය කියන දළව තමයි මට වඩා ප්‍රිය. ඉතින් මගේ මේ දළ දාණය ඒ සර්වඥතා ඥානය කියන උතුම් ඥානය අවබෝධ කිරීම පිණිස වේවා. සර්වඥතා ඥානය මෙනෙහි කරලා ඒ දළයවල දන් දෙනවා. පින්වත්නි ඒ පුරුෂයා දළයවල අරන් ගිහිල්ලා විකුණනවා බොහෝ මුදලක් ලැබෙනවා. නමුත් මේ පුරුෂයාගේ තීරණාස්තිකාරකම ඒ වගේම අතෘප්තිමත් බව නිසා මේ ධනය ඉක්මනටම නැති වෙනවා. ඒ කියන්නේ විනාශ වෙලා නැති වෙලා ඉවරලා යනවා. මොහු මොකද කරන්නේ පින්වත්නි නැවතත් අර විදිහට කියතක් අරගෙන බෝධිසත්වයන් වහන්සේ වෙත ගිහිල්ලා කියනවා ඔබගේ දළ විකිණීමෙන් ලත් මුදල මගේ ණය ගෙවන්න විතරයි ප්‍රමාණ වුනේ. ඉතින් ඒ ඉතුරු වෙච්ච දළ කෑලි දෙකක් දෙන්න කිව්වහම අර දලෙන් මුල් හරේ කපලා දුන්නේ. දැන් මේ මස් දක්වා තිබෙන ටිකක් පින්වත්නි කපලා දෙනවා. අර විදිහටම හිතා ගන්න පුරුෂයා ඒ දල දෙකත් අරගෙන ගිහිල්ලා විකුණලා ජීවත් වෙනවා. පින්වත්නි ඒ ධනයත් අවසන් කරගෙන හු නැවතත් වෙනවා. ඇවිල ප්‍රකාශ කරන ස්වාමීන් ජීවත් වෙන්නට බෑ. ඒ දලේ මුල් දෙකක් දෙන්න කියලා. ඒ මුල් තියෙන පින්වත්නි මස් ඇතුලේ. හොඳයි ඒකත් කපා ගන්න කියලා බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ පුරුෂයා බෝධිසත්වයන් වහන්සේගේ රිදී වලක් බඳු ඒ හොඬේ දිගේ කුම්බස් තලයට නැගලා දල කෙළවරට විලිමෙන් පහර දෙනවා. මේ විදිහට පහර දෙමින් මස් ඉවත් කරලා කුඹට නැගලා තියනු කියතකින් පින්වත්නි අර දල කපා ගන්නවා. බෝධිසත්වයන් වහන්සේට මහා වේදනාවයි. නමුත් බෝධිසත්වයන් වහන්සේ කිසිවක් නොකර ඉවසා සිටිනවා. මේ කළ ගුණ දන්නා පුරුෂයා ඒ දල දෙකත් අරගෙන ඈතට යන්න යනවා. නමුත් පින්වත්නි මේ ප්‍රකාශ වෙනවා 240,000ක් යදුන් ඝන වූ මේ මහ පොළව මහමෙර යුගන්ධර ආදී පර්වත ඔසවගෙන හිටියත් දුගඳ වූ පිළිකුල්ලු මල මුත්‍රාදී දරාගෙන හිටියත් ඒ වගේ දෙයක් දරාගෙන ඉන්න සමත් වුණත් මේ පෞකාරය දරාගෙන ඉන්න සමත් නැහැ. ඉතින් ඒ නිසා මේ පුරුෂයා බෝධිසත්වයන් වහන්සේගේ ඒ පෙනෙන තෙක් මානීක්මල යනකොටම පොළොව පලාගෙන පොරෝණයකින් ඔහු වැහෙන වගේ ගිනිසුළු ඇවිත් මොහු වෙලාගෙන අපායට මොහුව ඒ නිරයට ඇදගෙන යනවා. පින්වතුනි ඒ ආකාරයෙන් මේ පාපී පුජ්‍යලයා නිරයට ගියාට පස්සේ ඒ වනලැබ අධිග්‍රහිත හිටපු රුක් දෙවියා කෙලෙහි ගුණනොද මිත්‍රද්දෝ හේව ඒ පුජ්‍යලයාට සක්විති රාජ්‍ය දුන්නේ නම් සතුට කරන්න බෑ. ඔහු සතුට වෙන්නේ නෑ කියලා මුළු වනය ඒක නින්නාද කරමින් දහම් දේශනා කරනවා. ඒ දේශනා කරපු ධර්ම දේශනාවට අදාළ ගාථාව තමයි අපි මේ මාතෘකා වශයෙන් ප්‍රකාශ කරේ. කෙලෙහි ගුණ දන්නේ නැති අනුන්ගේ සිදුරු දකින මේ පුරුෂයාට මුළු පොළව ශක්තිද රජකම මේ මොනවද වුණත් ඇති වෙන්නේ නැහැ. ਉਹ සතුටටපත් වෙන්නේ නැහැ කියලා. ඒ විදිහට ධර්ම දේශනා කරනවා. පින්වතුනි මේ සිද්ධිය ප්‍රකාශ කරමින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා. ඒ දේවතාවත් වනේ ඒක නින්දාද කරමින් ධාම් දේශනා කරනවා. බෝධිසත්වයන් වහන්සේ ආය අරිතාක් වාසය කරලා ඒ කම්මෝ පරිද්දෙන් මිය පරලව යනවා. මේ පූර්වාපර සංදි ගලපන බුදු පියාණන් වහන්සේ දේශනා මහණෙනි දේවදත්ත කෙලෙහි ගුණ දන්නේ දැන් විතරක් නෙමෙයි ඉස්සරහත් කෙලෙහි ගුණ දන්නේ. ඒ සමයේ ඒ මිත්‍රා ද්‍රෝහි වෙලා තමන්ට උදව් කරපු ඇතාගේ දර කපන් ගියත් මේ දේවදත්තම තමයි. ඒ සමයේ පින්වත්නි මහණෙනි ඒ සමයේ රුක් දෙවියා වෙලා ඒ ගාථාවකින් ධර්ම දේශනා කරේ ධම්සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේ සීලව කියන ඇත් රජතුමා වෙලා ඒ දල දන් දුන්නේ. දැන් මේ බුදු බවට පත්ව සිටින මම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිම කරමින් වදාරනවා. පින්වතුනේ මහා සංවේගදායි පුතා බුදු පියාණන් වහන්සේගේ උතුම් ගුණයන් ගැන ඇසට කඳුළු නැගෙන පුතා උන්වහන්සේ බුදු බවට පත්වනව බෝධිසත්වදී පවා තිරිසන් ආත්ම භාවයේ පවා සර්වඥතා ඥාණය පිණිස කොයිතරම් කැප කිරීම කරාද කියලා මේවා අපි හොඳින් හිතලා බලන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ගුණ ගැන පැහැදිලි මැති කරගන්න මේවා හොඳ තැන්. ඒ වගේම අපැහැදීම දුරු
කරගන්නත් හොඳ අවස්ථා. ඒ කියන්නේ මේ සමහර අය නොදන්නාකම නිසා බුදු පියාණන් වහන්සේ පාවිච්චිනේ කරනවා. නමුත් මෙය ඔවුන්ට බෝධිසත්වයන් වහන්සේ ඇතෙක් කියලා තමන්ට තිබ උතුම වස්තු වෙන දල දෙක දන් දුන්නා. තව කෙනෙකුට පුංචි දෙයක්වත් දී ගන්න බැරි ඒ ඇත්ත බෝධිසත්වයන් වහන්සේ මේවන් උතුම් දාන පාරමිතා පුරලා ප්‍රාර්ථනා කරපු ඒ සර්වඥතා ඥාණය තුල උන්වහන්සේ ක්‍රියාත්මක කරේ තමන්ගේ ජීවිතය එවන් ජීවිතේ කාඩුපාඩු නැහැ කියන එක හොඳින් තේරුම් ගන්න ඕනේ. එවැනි තුමන් වහන්සේලා විවේචනය කරන්න කලින් උන්වහන්සේලාගේ ගුණ ගැන බොහොම ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් බුදු පියාණන් වහන්සේගේ ගුණය කොයිතරම් විශාලද කියලා නොනැති අයට තේරුම් ගන්න මේ ජාතක දේශනාව ඉතාම මහත් ආදර්ශයක් වෙනවා.